ඉතින් අගස්තු එම්ලිගාවෙන් ගිහපු වෙලාවේදී සොනාලි එනවා ආච්චි අම්ම ගාවට. ඇවිල්ලා කියනවා ආච්චි අම්මේ ඔයා බය වෙන්න එපා. චුට්ටක්වත් ටෙන්ෂන් ගන්න එපා. හැම දෙයක්ම හරි විදිහට සිද්ධ වෙවි. ගෙදර කට්ටියම වටවලා ආච්චි අම්මට කියනවා බෙහෙත් ටික බොන්න කියලා. එහෙම නැත්නම් ඇගේ බීපී එක තවත් නැගී කියලා තමයි එයාලා කියන්නේ. ඒත් ආච්චි අම්ම මේ කියන කිසි දෙයක් ගණන් ගන්නෙ නැහැ. ආච්චි අම්මා ඇගේ අතීතේ දේවල් මතක් කරගන්නවා. ඇය කියනවා මම මගේ දරුවත් එක්ක මගේ මහත්තයත් එක්ක සේරම අතහැරලා දාලා තමයි පූර්වය ගමට ආවේ. මට ආපහු මේ ගමත් අතහැරලා දාලා යන්න සිත වේද දන්නේ නැහැ. අගස්තිය කියනවා ආච්චි අම්මට ආච්චි අම්මේ බය වෙන්න එපා මට මොකුත් වෙන්නේ නැහැ. ආච්චි අම්මා අගස්තියගේ මූණෙන් අල්ලගෙන කියනවා ඒත් පුතේ එයාලා කියපු විදිහට ඔයාව ඇරෙස් කරොත් එහෙම එතකොට මොකද සිද්ධ වෙන්නේ? කොමාරි අගස්තිය ආච්චි අම්මට කියනවා ආච්චි අම්මේ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් ආයෙ සිද්ධ වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. අගස්තිය ආච්චි අම්මට පොරොන්දු වෙනවා එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී ඇත ඉඳගෙන අමෘත එමිලට සිග්නල් එක දෙනවා. ඇගේ වෙලාව ඉවරයි. දැන් ඇය ඔහු කියන විදිහට ඔහු මුණ ගැහෙන්න එන්න ඕනේ. අමෘත ඔහුගේ වොච් එකෙන් වෙලාව පෙන්නනකොට ඉමිලි ඉන්නේ බය වෙලා. අමෘත යනවා හැමම එළියට. ඉතින් ඉමිලි එනවා ඔහු මුණ ගැහෙන්න. ඔහු මුණ ගැහෙන්න එනවත් එක්කම අමෘත ඇඟිලා ඉඳලා ඉමිලිව ඇදලා ගන්නවා. ඒ වෙලාවේ අමෘත සෙන්දුවකුත් කියනවා ඔයයි මමයි මේරයි. අමෘත් කියනවා ඉම්ලියා ඔයා දන්නවද මේක තමයි මගේ කැමතිම හීනය. ඔහු කියනවා ඉම්ලිට ඉම්ලි රජන ඔයා මාත් එක්ක පැනල යන්න එනවද? අගස්තිය වත්තල දන්න ඔයා එන්න මාත් එක්ක යන්න. ඉම්ලි අමෘත්ගෙන් ඇගේ අත ගන්නවා. ඊට පස්සේ කියනවා අමෘත්ට විකාර කියවන එක නවත්තන්න. අනික මට කියනවා මොකද තමුන්ට කතා කරන්න තියෙනවා කිව්වේ. අමෘත් කියනවා එතකොට ඔයා මම වෙනුවෙන් එක වැඩක් කරන්න ඕනේ. ඉම්ලි වෙලාවේදී අමෘත් ඇඟිල්ල දික් කරන්න හදද්දී අමෘත් එක නවත්තනවා. හෝ 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 ඔහොම ඉන්න දැන් ඔයාට මේක කරන්න බැරිද? හා 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 කමක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ වැඩේ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අගස්තයට හිරිට යන සිද්ධ වෙනවා. ඉම්ලි එකපාරට මහනවා මොනවද ඔයා කියවන්නේ? අමෘත් කියනවා ඔයාට අගස්තය හිරි යනවා බලාගෙන ඉන්න බැරි නම් අනිවාර්යම මග යන පෙළපදින සිද්ධ වෙනවා. ඉම්ලියා ඉම්ලිය අනහු මොනාද මේ කියවන්නේ? අමෘත් කියනවා මං කියන්නේ සිද්ධ වෙන්න යන දේ. ඔයා තාම දන්නේ නැ මේ අමෘත් කවුද කියලා. ඉම්ලිය කියනවා මං දන්නවා ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා. ඔයා ගැන මං හොඳට දැනගෙන ඉන්නේ. ඔයා කරන්නේ මොනවද? ඔයා කවුද? ඔයාට ඕනේ මොනාද කියලා කරුණාකර මගෙන් ඈත් වෙලා ඉන්න. අනික ඔයා දන්නේ නැ මේ ඉම්ලි කවුද කියලා. අමෘත් කියනවා ඇත්තද? මේ සිංගර් මං ඔයාව හොඳට දන්නවා. ඉම්ලි කියනවා එහෙනම් ඔයා මේකත් දැනගන්න. ඔයා මේ විදිහට මාව තනියම බලෙන් මුණ ගැහෙන්න හදනවා කියලා මං හැමෝටම දැනගන්න ඊට සලස්සනවා. එහෙමනොත් ප්‍රශ්න ගොඩක් ඇති වේවි. එහෙම කැලෙම්ල යන්න හදද්දී අමෘත් ඉම්ලිගේ අතින් ඇදලා ගන්නවා. ඔහු කියනවා එහෙම කොහොමද ලේසියෙන් යන්න දෙන්නේ? ඒ කියන්නේ ඔයා මං කියන දේ අහන්න ලෑස්ති නෑ. ඉම්ලි අපෝ එක යත ඇඳලා අරගෙන අමෘත්ගේ දෙහවට ඇඟිල්ල දෙකලා කියනවා සේරටම කලින් මගේ අතින් අල්ලන එක නවත්තනවා. එහෙම නැත්නම් වෙන්න යන්නේ මොනවද කියලා තමුන්ට හිතාගන්න බැරි වේවි. එහෙම කියලා තමයි ඉම්ලි මෙතනින් යන්නේ. ඉම්ලි එළියඳගෙන කේන්තියෙන් එනවා. චුක්නු දකිනවා ඔව් එක වැඩිය ගණන් ගන්නෙ නෑ. හැබැයි ඊට පිටිපස්සෙන් අමෘත් එනවා. අපෝ චුක්නු දකිනවා මේ වෙලාවේ මෙයාලා දෙන්න එළියඳගෙන ඇතුළට ආවේ මොන හේතුවක් නිසාද කියලා තමයි චුක්නු කල්පනා කරන්නේ. ඒ අතරේදී අගස්තයනි ෆෝන් කෝල් එක. අගස්තය ඒ ෆෝන් කෝල් එකේදී කියනවා ඕකේ ඩොක්ටර් ඕකේ තැන්ක් යූ සෝ මච්. මෙතන පිටිපස්සේ සොනාලිත් ඉන්නවා. සොනාලි අහනවා අගස්තයගෙන් දොස්තර මහත්තයා මොකද කිව්වේ? සංජය මාමටයි බජිත් මාමටයි මොකද වෙලා තියෙන්නේ? දෙන්නම හොඳින් නේද? අගස්තය කියනවා ඔව් ඕකේ එයාලා දෙන්න සනීපෙන්. දැන් එයාලා අවදානම් තත්ත්වෙන් මිදිලාලු ඉන්නේ. සොනාලි කියනවා එහෙනම් ලොකු දෙයක්. අගස්තිය ඒත් කියනවා අපෝ මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම එයාලා දෙන්නට මොන හරි වුණා නම් එහෙම ඔය කතාව අමෘත් අහගෙන ඉඳලා මෙතනින් යනවා. සොනාලි කියනවා නෑ නෑ ලල්ලා එහෙම මුකුත් වෙන්නේ නෑ. එයාලා දෙන්නට දෙවියන්ගේ ආශිර්වාදය හම්බ වුණානේ. අනිවාර්යයෙන්ම දෙවියන්ව ආරක්ෂා කරනවා.
එහෙම කියලා තමයි සොනාලිත් මෙතනින් යන්නේ. සොනාලිත් මෙතනින් ගියට පස්සේ අගස්ත්‍යා කල්පනා කරනවා මාමල දෙන්නට සනීප වුණා තමයි. හැබැයි අපේ ශාත්‍රී සොයිට් එකේ මේ ගින්න ඇති කරපු කෙනා තාමත් ඉන්නේ නිදැල්ලේ. අනිවාර්යයෙන් මේ කෙනා කවුද කියලා මං හොයා ගන්න ඕනේ. ඒත් කොහොමද? ඉතින් ඒ දවල් වලින් පස්සේ එම්ලේ කාමරයට ගිහලා කල්පනා කරනවා. අර අම්රිත් මට ඒ විදිහට කතා කරේ ඇයි? එයායි මට තර්ෂණය කරේ මාත්‍යව හිරේ දානවා කියලා. මේ මෙයාලගේ කඩේ ගින්න ඇති වෙච්ච එකයි අම්රිත්ගේ අතරේ තියෙන සම්බන්ධය මොකද්ද? ඒ වෙනකොට අගස්ත්‍ය රූම් එකට ගිහිල්ලා මෙවුල වෙවුල වගේ නිදා ගන්නවා. එම්ලේ කාමරයට ආවට පස්සේ තමයි අගස්ත්‍ය වෙවුල වෙවුල නිදාගෙන ඉන්නවා දකින්නේ. අය අනිත් පැත්ත හැල්ලෙන අගස්ත්‍යට කතා කරනවා. මහත්තයා, එම්ලේ දෙපාරක් වගේ අගස්ත්‍යට කතා කරනවා. ඒත් කිසිම සද්දයක් නැහැ. හැබැයි ඔහු වෙවුල වෙවුල නිදි. එම්ලේ ඇඳ උඩට නැගලත් බලනවා. පස්සේ තින් අගස්ත්‍ය හොඳටම නිදි කියලා දැක්ක නිසා බ්ලැන්කට් එක අරගෙන ඔහුව කවර් කරන්න එම්ලේ හදන්නේ. එම්ලේ මේ හදන්නේ බොහොම අමාරුවෙන් බ්ලැන්කට් එක ඇඳලා ගන්න. ඒක අගස්ත්‍යට යට වෙලා. හැබැයි තින් එක පාරටම පැත්තකට හැල්ල නිදාගෙන ඉන්න අගස්ත්‍ය උඩ අතට හැරෙනවා. එම්ලේ අර බ්ලැන්කට් එක උස්සන්න ගිහලා එක පාරටම අගස්ත්‍යගේ ඇඟ උඩට වැටෙනවා. අගස්ත්‍යට ඒ වෙලෙම ඒ ශනිකවම හැරෙනවා. අගස්ත්‍ය එක පාරටම එම්ලේගේ කට වහගෙන ඇඟ උඩට වැටෙනවා. අගස්ත්‍ය ඉන්නේ බය වෙලා වගේ. ඔව් අහනවා, මොකද මේ කරන්න ගියේ? මොකද ඔයා කරන්න ගියේ? ඔහු තාම එම්ලේගේ කටත් වහගෙන ඉන්නේ. ඉතින් ඇය කොහොමද ඔහු ආපු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? එම්ලේ කට වහගෙන කෑ ගහනකොට අගස්ත්‍ය අහනවා, මොකද මොකද? එම්ලේ පෙන්නනවා අත ගන්න කියලා. පස්සේ තෙන් අගස්ත්‍ය අත ගන්නවා. අගස්ත්‍ය අහනවා ඊට පස්සේ, ඔයා මොකද මේ මගේ ඇඟ උඩ නැගගෙන කරන්න හැදුවේ? එම්ලේ අහනවා, අගස්ත්‍යට මොකද වෙලා තියෙන්නේ? මම ඔයාගේ ඇඟ උඩ මොනවා කරන්නද? අගස්ත්‍ය අහනවා, හරි ඉතින් ඔයා මොකද මේ කරන්න හැදුවේ? එම්ලේ කියනවා, ඇත්තටම ඔයා නිදාගෙන ඉන්නකොට වෙවුලන්න වගේ ගත්තා. මං ඉතින් හැදුවේ මේ බ්ලැන්කට් එකෙන් ඔයාව කවර් කරන්න. අගස්ත්‍ය අහනවා, ඔයා මොකටද එහෙම කරන්නේ? එම්ලේ රඟපාලා පෙන්නනවා, ඔයා ඉතින් වෙවුල වෙවුල ඉන්නකොට ඒක හරි නෑනේ. අනික ඔයා මේ බ්ලැන්කට් එක යට කරගෙනයි නිදාගෙන හිටියේ. මං ඉතින් බොහොම අමාරුවෙන් මේ බ්ලැන්කට් එක මෙන්න මෙහෙම ඇදලා අරගන්න හදද්දිම එහෙම කියලා එම්ලේ බ්ලැන්කට් එක අතෙත්තේ අගස්ත්‍යත් එක්කම අය බිමට වැටෙනවා. අගස්ත්‍ය එම්ලේගේ ඇඟ උඩ. අගස්ත්‍ය කියනවා එම්ලේට, "Just shut up. මම ඔයාට කියලා තියෙනවනේ." ඒ වෙලාවෙදී එම්ලේ අගස්ත්‍ය දිහා බලාගෙන ඉන්නවා. අගස්ත්‍යත් ඊට පස්සේ එම්ලේ දිහා බලාගෙන ඉන්නවා. ඔහු අහනවා, මම මොනවද ඔයාට කියලා තියෙන්නේ? එම්ලේ අහනවා, මං කොහොමද දන්නේ? "Just shut up" කියලා නෝ ඔයා කොයි වෙලෙත් කියන්නේ. අගස්ත්‍ය අහනවා, ඔයා කවද ඉඳන්ද හොම මගේ ඇඟුටට එන්න පුරුදුනේ? එම්ලේ වෙලාවෙදී "චී" කියලා අගස්ත්‍යව එහාට තල්ලු කරලා ඔහුට කියන, ඔයා මොනවද කියවන්නේ? ඔහොම කියන්න එපා. වැරද්ද තියෙන්නේ ඔයාගෙනෙ. ඔයා කොච්චර අප්සෙට් එකින්ද හිටියේ? ඔයා අප්සෙට් එකින් ඉන්නකොට ඉතින් මටත් අප්සෙට්නේ. අගස්ත්‍ය අහනවා, කවද ඉඳන්ද එහෙම උනේ? එම්ලේ කියනවා, අර ඉඳා මේ එහෙම කියලා කියන්න කැප එක එම්ලේ නවත්ත ගන්නවා. එම්ලේ ගොතක ගහ ඉන්නකොට අගස්ත්‍ය අහනවා, මොකද මොකද කවද ඉඳන්ද ඔයා මොකද කියන්න හදන්නේ? එම්ලේ කියනවා, ඔමෙන්නකෝ මං ඔයාට සින්දුවකින්ම පැහැදිලි කරලා දෙන්නම්. අගස්ත්‍ය කියනවා, හා හා මං දන්නවනේ ඔයාගේ සින්දු වල තරම. එම්ලේ කියනවා, ඔයා ඉතින් මට සින්දු කියන එක නවත්තලානේ තියෙන්නේ. අගස්ත්‍ය එම්ලේ කියන එක අහන්නේ නැතුව ආපහු නිදා ගන්න යනවා. ඔහු අඳට ගිහිල්ලා ටේබල් ලෑම්ප් එකත් නිවලා නිදාගන්න ලෑස්ති වෙනවත් එක්කම එක පාරටම එම්ලේ සින්දු කියන්න පටන් ගන්නවා. එම්ලේ අගස්ත්‍යගේ අඳ උඩට ඇවිල්ලා ඔහු ගාවට ඇවිල්ලා ලස්සන සින්දුවක් කියන ගමන් ඉන්නේ. අගස්ත්‍ය කන්ෆියුස් වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඔහු වශි වෙලා වගේ බලාගෙන ඉඳලා එම්ලේට කියනවා, ඇත්තටම සින්දු කියනකොට හරිම හෝ එහෙම කියලා. ඔහු ඒ වචනේ ආපහු ගිල ගන්නවා. අය හරිම හොට් කියලා කියන්න හදලා ඒ වචනේ නොකිය කතාව වෙනස් කරනවා. මේ සින්දු කියන වෙලාවේ ඇත්තටම හරිම රසනේ නේද? එම්ලේ අහනවා, මොකද කිව්වේ? රසනේ කියලාද කිව්වේ? මේ මං ගැනද කිව්වේ ඔයා? අගස්ත්‍ය කියනවා, ඔයා ගැන මම මොකටද එහෙම කියන්නේ? ඔයා ඉතින් හොල්මනක් වගේනේ. එම්ලේ අගස්ත්‍යට ලඟ වෙලා ඉන්න නිසා ඔහු ගොතඟ කතා තමයි කතා කරන්නේ. එම්ලේ තව තව ලංගලා අගස්ත්‍යට කතා කරන්න හැදුවාම අගස්ත්‍ය කරන්නේ එම්ලේ වාත් එකට උස්ස ගන්න එක. ඊට පස්සේ ඇය නිදාගන්න තැනින් ඉන්දනවා.
ඔහු කියනවා ඔයාගේ බෝරින් කතා අහගෙන ඉඳලා ඉඳලා මට දැන් හොඳටම නිදිමතයි එම්ලේ. එහෙනම් ගුඩ් නයිට්. එම්ලේ ගස්තේ දිහා බලාගෙන හිනා වෙනවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.